දරුවන් තුල පළමු වසරේ සිට ඉංග්‍රීසි කතන හැකියාව ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිවේදනය නිකුත් කරමින් පවසා සිටී. ඒ අනුව සීලු පළාත්වල නියෝජනය වන පරිදි රජයේ පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවර ගුරුවරියන් ආසන්න වශයෙන් 13,500 එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින තුල පුහුණු කරුවන් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කරනු ලැබීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටී. රටේ පාසල් දරුවන්ගේ 10%-15% අතර සංඛ්‍යාවක් ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් පාසල්වලට පැමිණීම අධිමධිකන තත්ත්වයක් සමීක්ෂණයකදී පෙනී සිටිය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංකීර්ණ අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසා සිටී. මේ තොරතුරු අනාවරණය වූයේ දිවයිනපුරා පාසල් 350ක ගුරුවරුන් 370ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී බවද ඔහු සඳහන් කර සිටී. දරුවන් පාසල්වලට පැමිණීම අධිමදි කිරීමට පළමු හේතු ලෙස හඳුනාගත්තේ ප්‍රවාහන දුෂ්කරතා බව. ප්‍රවසු මහාචාර්යවරයා ආහාර පාන නැතිකම දෙවන හේතු ලෙස හඳුනාගත් බවද සඳහන් කර සිටී. පාසල් උපකරණ මිල්දී ගැනීමට හැකියාවක් නොමැති වීම දරුවන් පාසල්වලට පැමිණීම අධිමදි කිරීමට තුන්වන හේතු ලෙසද හඳුනාගත් බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.